පළමුවන දේව ප්‍රකාශනය යසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි. මහොත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිලිඳුන්ට සුභාසන දෙසීමටද, බිඳුනු සිත් ඇත්තන්ට සුවසෙත දීමටද, වහලුන්ට මිදීම දානය කරන්නද, සිරකරුවන්ට නිදහස දන්වන්නද එතුමානෝ මා ආලේප කළසේක. සමිඳුන්ගේ කරුණාවේ දවස සතුරන්ට දඬුවම් දීමේ දවස පල කරන පිණිසද, වැළපින සියල්ලන් සනසන පිණිසද එතුමා මා ආලේප කළසේක. සියොන්හි දුක්වන සෑම දෙනාට අලු වෙනුවට මල් මාලාද, දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නැමැති තෛලයද, කලකිරි සිටින්නන්ට පැසසුම් නැමැති වස්ත්‍රයද ප්‍රදානය කරන පිණිස එතුමානෝ මා ආලේප කළසේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරිගස්මෙන් ස්ථීරයයි කියනු ලැබේ. එයින් එතුමන්ටම මහිමය හිමිවන්නේය. එහෙත් නුඹලා සමිතුන්ගේ පූජකයෝයයි කියනු ලබන්නහුය. මිනිසුන් නුඹලාට අපේ දේව සේවකයෝයයි කියනු ඇත. නුඹලා ජාතින්ගේ සම්පත් භුක්තිවිඳ ඔවුන්ගේ වස්තු හිමිකරගනු ඇත. සමිධානෝ මෙසේ වදාරන සේක, මම යුක්තියට ප්‍රිය කරමි. අදමිටුකමටත් කොල්ල කෑමටත් ද්වේෂ කරමි. එබැවින් මම අවංක ලෙස ඔවුන්ට විපාක දෙමි. සදාකාල ගිවිසුමක්ද ඔවුන් සමග කරගන්නෙමි. ඔවුන්ගේ වංශය ජාතින් අතරේද, ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතරද ප්‍රසිද්ධ වන්නේය. ඔවුන් හැඳිනගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආසිරලත් සෙනග බව දැනගන්නෝය. දේව වචනය මෙසේය. සමිඳුනි, ඔබේ කරුණාව ගැන මම සදහටම ගයන්නේ. මා සේවක දාවිත් මම සොයාගත්තෙමි. ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කළෙමි. මාගේ ශක්තිය නිරතුරු ඔහු සමග වන්නේ. සමිඳුනි, ඔබේ කරුණාව ගැන මම සදහටම ගයන්නේ. මාගේ බලය ඔහු සවිමත් කරන්නේ. මාගේ විශ්වාසවන්තකම සහ තිරපෙම ඔහු සමග වන්නේය. මාගේ නාමයෙන් ඔහු ජයග්‍රාහී වන්නේය. සමිඳුනි, ඔබේ කරුණාව ගැන මම සදහටම ගයන්නේ. ඔහු මට මොරගසමින් ඔබ මාගේ දෙවිඳානෝය, මාගේ පියානෝය, මාගේ ආරක්ෂක පර්වතයානෝය කියන්නේ. සමිඳුනි, ඔබේ කරුණාව ගැන මම සදහටම ගයන්නේ. දෙවන දේව ප්‍රකාශනය එලිතරව පොතෙන් උපුටාගත් පාඨයකි. මලවුන්ගෙන් උත්තාන වූ කුළුඳුලාත් මිහිපිට රජුන්ගේ අධිපතියත් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන්ද ඔබට කරුණාව හා ශක්තිය වේවා.
උන්වහන්සේ අපට ප්‍රේම කරනසේක. සිය යාගික රුධිරයෙන් අප පවෙන් මිදුසේක. තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන්වහන්සේ අප රාජකීය පූජක මංචයක් කළසේක. ඒ තැනන් වහන්සේට මහිමේද බල පරාක්‍රමේද සදහටම වේවා. ආමෙන්. බලන්න උන්වහන්සේ බලාකුළු පිරිවරා වඩිනසේක. සියල්ලෝ උන්වහන්සේ දකින්නෝය. කුරුසියේ ඇනගැසු අයද උන්වහන්සේ දකින්නෝය. මෙහි පිට සියලු ජාතිහු උන්වහන්සේ නිසා වැළපෙන්නෝය. එය සැබෑමය. ආමෙන්. ආරම්භයද අවසානයද මම වෙමි. වැඩ සිටින වැඩ සිටිය මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමින් වන දෙවියන් වහන්සේ වදාරණසේක. දේව වචනය මෙසේය. ශුදෝ ලෝක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඩයකි. උන්වහන්සේ තමන් ඇති දැඩිවෝ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේදී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැගිට සිටිසේක. එවිට දිවසිවර යෙසායාගේ ග්‍රන්ථය උන්වහන්සේට දෙන ලද්දේය. උන්වහන්සේ ග්‍රන්ථය දිගහැර මෙසේ ලියා ඇති තැන සොයාගත්සේක. සමිධානන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසාද දිලිඳුන් හට සුභාරංචිය දේශනා කරනුවස් උන්වහන්සේ මා ආලේප කළසේක. වහලුන්ට මිදීමද අන්දහන්ට පෙනීමද ලැබෙන බව දන්වන්නටත් පිරිත වූවන් මුදන්නටත් සමිධානන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්නටත් මා එවාවදාලසේක. උන්වහන්සේ එය කියවා ග්‍රන්ථය අකුලා උපස්සායක තැනටදී වැඩහුන්සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි නිතියමා සිටියහ. උන්වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන්ගෙන අද ඔබ සවන්දී සිටියදීම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී යයි වදාළසේක. සුවිශේෂ වාක්‍ය එසේය. ජෙසුපීටයි ආදර දුවේ පුතේ අම්මේ තාත්තේ අද මහා බ්‍රහස්පතින්දා දවසයි. අදින් අපි උන්වහන්සේගේ දුක ප්‍රාප්තියේ තෙමගුල සමරනවා. උන්වහන්සේ දුක් විඳිනවා. එක්ක පූජාවක් අදින් පටන් ගන්න දිව්‍ය ආගය මහ සිකුරාදා ආලෙලුය සෙනසුරාදා දක්වාම දිව යනවා. අදින් පස්සේ අපි සීනු නාද කරන එක නවත්වනවා. මේ දිව්‍ය ආගයට අපි දවස් පුරා එක සිතින් සහභාගි වෙනවා. ප්‍රේමවන්තේනි, මහා බ්‍රහස්පතින්දා දවස තමයි ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ අලුත් සභාව පිහිටවන්නේ. ජුදා ආගමේ හිටපු ජුදා ජාතිකයේ වුණු ඒ මනුෂ්‍ය පුත්‍රයානු තමන්ගේ සභාව ගොඩනගනවා. තමන්ගේ පළවෙනි රදගුරුතුමන්ලව අභිෂේක කරපු දවස, පූජාත්වරය දුන්නු දවස. වගේම ඒ පූජාත්වරය රැඳෙන්න හේතුව සහ ඒ පූජාත්වරය වැඩ කරන්න කාරණාව කවුරු වෙනුවෙන්ද, ඒ පූජාත්වරය තුළ නිරන්තරයෙන් සිදුවෙන කාර්ය දිව්‍ය සප්‍රසාද වහන්සේව ස්වර්ගයේ සිට මෙලවට ගෙන්වීම සහ දිව්‍ය සප්‍රසාද වහන්සේව මේ ලෝකයේ ජීවමාන කරවීමේ කාර්ය ඔවුන්ට බාර දෙනවා. ඒ නායකත්වය සේවකත්වය තුළ ධර්ම නායකත්වයක් කියන දේ අපි හැමෝටම උගන්වනවා. ප්‍රේමවන්තේනි, ලස්සන ඉගැන්වීම් ගොඩක් තියෙන දවසක් අද සුවිශේෂය අනේ දෙයි අපිට කියලා දෙන්නේ. උන් වහන්සේ වෙනුවෙන් ඕන දෙයක් කරන්නම් කියන පේදුරුතුමාට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මොනවද මේ කියන්නේ? උන්වහන්සේට කියනවා මම දෙන්නේ නැහැ හෝදන්න. මේ මොනවද මේ කියන්නේ? නමුත් මේ සභාවේ නායකත්වයේ ගන්න කෙනයි. මනුෂ්‍ය අපි එහෙමයි. මනුෂ්‍යත්වය තුළ අපි මොනවද කියන්නේ මොනවද කරන්නේ කියලා දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඇතුලේ ක්‍රිස්තුස් වහන්සේ ලොකු සැලැස්මක් ලොකු ක්‍රියාකාරකමක් සිද්ධ කරනවා. තමන්ගේ ගුරුවරයාට තියෙන ගෞරවය ආදරය නිසා
බැහැ කියපු පේදුරුතුමා තමන්ගේ ගුරුවරයාට නිගහ කරන්න බැහැයි කියලා කුරුසි අනිත් පැත්තට එල්ලිච්ච අපේ සාන්තුවරයෙක්. අපි හැමෝම අද දවසේදී ඒ සාන්තුවරයට පන්නරය ගන්න දිව්‍ය සප්‍රසාද වහන්සේගෙන් ඉල්ලමු මාව සාන්තුවරයෙක් කරන්න. උන්වහන්සේගේ දුක ප්‍රාප්තිය මෙනෙහි කරන්නාක් වගේම අපි කියමු අපි උන්වහන්සේට තව තවත් සේවයෙන් බැඳෙන දිව්‍ය සප්‍රසාද වහන්සේව මෙලවට ගේන සියලු පූජකතුමන්ලා ජුදා පූජකවරු නෙමෙයි ඒ කතෝලික ජේසුගෙන් එන පූජාත්වරයෙන් එන පූජකතුමන්ලා මේ කාලයේදී පූජකතුමන්ලා වෙනුවෙන් දැනගහන්නට උවමනාම කාලයක් අද දවසේදී සියලු පූජා ප්‍රසාදීන් වහන්සේලා වෙනුවෙන් සියලු පැවිදි සොයුරු සොයුරියන් වෙනුවෙන් යඥා කරන්න ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.